මං වැරද්ද කියනවනම් මට සමාව ගන්න. හැබැයි පොඩ්ඩක් අහන්න. මං කියන වැරද්දක් නම් මට පිළිම දෙන්න. මං එහෙම පිළිගන්නවා. නමස්කාර කරලා. දැන් හෙට උදේ 6ට මේ කර්ෆියු එක අයින් කරනවා. කොළඹ. අද ඒක අයින් කරනවා. හෙට කොළඹ තවත් තැන් කීපයකම ලංකාවේ ගොඩක් මිනිස්සු ගැවසන තැන් කීපයක නගර කීපයක කර්ෆ්‍යු එක අයින් කරනවලු පැය 6කට. හරි. අර බඩු අයින් කරන අඩු කරනවලු මේ බඩු අඩු කරනවලු. එතකොට සහන ගොඩක් තියෙනවලු. අදත් ඒක ඒ විදිහටම කරාලු. අපි මිනිස්සු අද හරිය හොඳ පොදට හිටියලු. 90%ක් ඒක අපි මාරු විදිහට ඩිසිප්ලින් එකේ හිටියලු. හරි. එතකොට අවසාන කොරෝනා ආසාදිතය හමු වෙලා හෙටට මතන සති දෙකයි. එතකොට අද හෙට පස්සේ තමයි කොරෝනා කියන ලෙඩේ වසංගතය සාමාන්‍ය කෙනෙක් ඇඟේ මතු වෙන්නේ. හරි. එතකොට උතුර මං අහන්නේ එතකොට මේ දවස් දෙකේම මිනිසුන්ට සහනයක් දෙනවා මෙච්චර මේ කර්ෆ්‍යු එකක් දාලා තියෙදි මම රජයකටවත් මම කාටවත් කියන්නේ නැහැ. මම ප්ලීස් මං කියන්නේ ගහන්නේ මම දේශපාලනික මනුස්සයෙකුට නෙමෙයි මට වැඩකුත් නැහැ. මම දන්නේ නැහැ ඒක කවුරුත් මම දන්නේ මිනිස්සු. එතකොට කොරෝනා ඒ අන්තිම ආසාදිතය හම්බ වෙලා අද හිටට සති දෙක ගෙවෙන්නේ. එතකොට ඉතින් පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ එයාගෙන් තව කාටද ආසාදිත වෙලා තියෙන්නේ. තව කී දෙනෙක් මෙහෙම ඉන්නවද කියලා අපිට ගෙවල් වලටලා හිටියනම් අපිට මේක හරියට දැනගන්න තිබ්බා. ඒ වගේම දැනගන්න පුළුවන් මොකද අනිවාර්යයෙන්ම මේක කාටද දැනුම් දීමක් කරන්න බෑ හැතුම් කෙනා. එතකොට දැනුම් දීමක් කරන්නේ නැතුව හෙට හැමෝම බලාගෙන ඉද්දි අපි මොකටද මේ ටොපිය කන්නේ? හරි. ආසාදිත්‍යගෙන් හරිච්ච තව එක්කෙනෙක් ඉන්න කියමුකො. හරි. එයා ගෙදර කට්ටි ඉන්නවා කියලා කියමු. එයා ගෙදර එක්කෙනෙක් බඩු ගන්න ඉන්නවා කියලා කියමු. ඒ බඩු ගන්න එන එක්කෙනාට අපේ අම්මලා තාත්තලා අපේ නංගිලා අපේ මිනිස්සු 10ක් 20ක් 30ක් 100ක් 2000ක් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. බලමු මේ මොන පැතිවලද මේක තියෙන්නේ කියලා. ඒගොල්ලන්ට ලේසි වෙන්නයි මේගොල්ලෝ මේ හදාගෙන තියෙනවා. මේගොල්ලන්ට අපි ඒගොල්ලන්ට අපි අඩුවට දෙනවා මේ හැම දෙයක්ම ගිල ගන්න. ඒගොල්ලෝ ලේසි මේ හැංගිලා ඉන්නවා නම් කට්ටිය ඔක්කොම එතකොට හොයා ගන්න පුළුවන්. හැදුනන් පස්සේ කොයි කොයි පළාත්වල දින්නේ මේ වගේ. ඇයි අපි මේ ටොපිය කන්නේ? මං අහන්නේ මොකටද යන්නේ හෙට උදේ 6 ඉඳන් 12 වෙනකම් කණ්ඩ කණ්ඩ වතුර බීලා ජීවත් වෙන්න පුළුවන් මචං. මං කියන්නේ ඉතාලියේ ලොකු කට්ටියත් ඒකට දැන් අඬනෝනේ. ඒක දඬනවා ඉන්නෝනේ. ඒක දැන් කට්ටිය මොමත් ඇතිනේ අඬන්නේ අපි වගේ මෙමු හිඳ තමයි. උන්ට අදල්ල කියන්න දුන්නා. කන්න බොන්න එහෙම දීලා බලුවා මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා බැලුවේ. මේ බලන්නේ හෙටත් මොකද වෙන්නේ කියලා මේ. මං අහන්නේ ඒක ටොපිය. එතකොට ආසාදිතේ එක්කෙනා එනනම් ඉන්නේ. හෙට සතියක් හරි ලොක්ඩවුන් කරලා මොහොත තිබ්බනම් ඒ මනුස්සක අනිවාර්ය හම්බ වෙනවනේ. මං අහන්නේ ඉතින් ඕක හරියටම කරනවා නම් ඉතින් මෙන්න මෙහෙම කරන්න පුළුවන් නේ. ඒ රජයක් ඉන්නවා නම් මොකක් හරි ඒගොල්ලන් බලයක් තියෙනවා නම් කාට හෝ මන් දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. මන් දන්නේ නැහැ. ඇතර මං කියන්නේ මේ මං චන්ද දිලවත් නැහැ කාටවත්. මන් දන්නේ නැහැ දෙන්න. ඉතින් ඇප් එකක් හදලා මේ දවස් ටිකේ ඒගොල්ලන් හොඳ ඇප් එකක් හදාගෙන මිනිස්සු හැමෝටම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා නම් මේ තමන්ට ඕන කරන මොනවද මොනවද තියෙන කියලා ඒ ඇප් එකෙන් මිනිසුන්ට ඒක කරගන්න පුළුවන් ඈත ඈත ගම්වල මිනිසුන්ට ඇප් එකක් නැත්තම් එතකොට ඒ ඇප් එක නැති මිනිසුන්
ඒකයිනින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට මොකක් හරි කරන්න ඒගොල්ලන්ට මොනක් තියෙන්න බෑ ඒක. හරි එතකොට එතකොට ඒ තාක්ෂණ ඒගොල්ලෝ කියනවා නම් මේ භාවිත කරන කාඩ් භාවිත කරන ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන හැමදේම කියනවා නම් මං අහන්නේ මේක විතර කියන්නේ නැත්තේ ඇයි? කණ්ඩිපා මිටුපිය යන්දිපා කොහෙවත් ගෙදරට ලයින්ට ඒගොල්ලෝ චෙක් කරන්නේ මේ චෙක් යන්න එපා.